සිදත් එතුමුණ කියන්නේ ශ්‍රී ලංකා වෙනුවෙන් පළවෙනි ටෙස්ට් ශතකය ලබාගත් ප්‍රතිකරුවා ක්‍රීඩකෙක් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු සේවයක් කළ සිදත් ඊට පස්සේ පරිපාලකෙක් විදිහටත් ලංකාවේ ක්‍රිකට් වලට ලොකු සේවයක් කළා 1999 ලෝකු ස්ලාම් තරගාවලිය අන්ත අසාර්ථක වෙලා ලංකාවට ආපු ශ්‍රී ලංකා කණ්ඩායම නැවත නැගිටින්න අවශ්‍ය තීරණ ගත්ත පුද්ගලයා තමයි සිදත් කියන්නේ මේ කෙලින් තීරණ ගන්න සිදත් පසුගිය දවසක දිවයින පුවත්පතේ එක්ක තිබුණු අපූර්ව සාකච්ඡාවකදී ක්‍රිකට් ගැන අතීතයේ අපූර්ව විදිහට මතක් කරලා තිබුණා දැන් කාලට වැඩි ප්‍රතිකරු අතීතයේදී වේගපන්දුවන් හමුවේ අසීරුතාවයට පත් වුණා කියලා තමයි සිදත් කියන්නේ මම හිතන්නේ ලෝකයේ හිටපු ගොඩක් වේගයෙන් බෝල් කරන හොඳම වේගපන්දුවන් නම් හිටියේ 70 සහ 80 දශකයේ මම අදටත් කියන්නේ ආරම්භක ප්‍රතිකරුවෙක් හැටියට ගහන්න තිබ්බ නරකම කාලෙදි තමයි මට ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්න ලැබුණේ හැම රටම ගත්තොත් ලෝක පූජිත වේගපන්දුවන් දෙන්නෙක් නැත්තම් 3 දෙනෙක් හිටියා අද කාලේ වගේ හිස්සසුම් එදා තිබුණේ නැහැ හෑන්ඩ් ගාඩ් අරෝමේව මොකුත් නැහැ කොහොම වුණත් එවැනි වේගපන්දුවන්න්ට අපේ ප්‍රතිකරුවන් එදා හොඳින් මුහුණ දුන්නා මේ වගේ තරඟ තීරකයෝ අවදානෙන් හිටපු නැති ඒ කාලේ වේගපන්දුවන් කුණුහරුපෙන් ප්‍රතිකරුවන්ට බනිනවා කියලා තමයි සිදක් කියන්නේ ඒ කාලේ වේගපන්දුවන්න් ප්‍රතිකරුවන්ට අම්බානෙකට තਿੱත්ත කුණුහරුපෙන් බනිනවා මොකද තරඟ තීරකවරු එහෙම ඒ කාලේ හිටියේ නැහැ මගේ පළමු ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් හිටියා රොඩ්නිං හොක් කියලා වේගපන්දුවන්ෙක් මම ගහ පළමු බෝලටම හුක් පාරක් ගන්න මම උත්සාහ කළා මම හැරෙන්න ඉස්සෙල්ලා බෝලේ කඩුල් රකින්නට ගියා ඊට පස්සේ රොඩ්නි මගේ ළඟට ඇවිල්ලා අඩි දෙකක් විතර ඈතින් ඉඳන් කිව්වා අනිත් පාර ඔහොම ගහන්න හැදුවොත් ඔබේ S2 මැදට බෝලින් ගහනවා කියලා මම hina වෙලා නිකන් හිටියා හිටපු ගමන් ඔය වගේ ප්‍රශ්න පිටණියෙන් එහාට ගිහිනුත් තියෙනවා හැබැයි මට නම් එහෙම වෙලා නැහැ මට බැන්නාම මම hina වෙලා ඉන්නවා සුද්දෙක් ඇවිල්ලා කෑ ගහනකොට අපි hina වුණාම උන්ට තවත් කේන්ති යනවා අතීතයේ තනතිලිත් වේගපන්දු යවන්නට වැඩි උදව් කරන විදියට හැසිරුණා කියලා තමයි සිදක් කියන්නේ 70 දශකයේ තනතිරු ආවරණ තිබුණේ නැහැ එදා තනතිරුවේ ගොඩක් තනකොළ තිබ්බා දැන් ලෝකේ හැම විකට් එකක්ම එකම විදියට හදන්නේ අපිට ෂර්ට් දෙකයි කලිසම් දෙකයි තිබුණේ ක්‍රිකට් ගහන්න බැට් එකක් දෙකක් තිබ්බා එකක් කැඩුනොත් ඒකත් ප්‍රශ්නයක් අපි බැට් මාරු කරන් ගහපු අවස්ථාවක් තිබුණා එංගලන්තයේදී මම 100ක් ගහලා ඉවර වුණාම මගේ බැට් එක කැඩුනා වාසනාවට එතකොට තව එකක් තිබ්බා නැත්නම් ඉල්ලගෙන හරි එහා පැත්තේ කෙනාගේ මාරු කරගෙන හරි ගහන්න වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් අද තියෙන තැනට පත් වෙන්න අර්ජුන්ගේ නායකත්වයෙන් ලොකු බලපෑමක් කළා කියලා තමයි සිදක් කියන්නේ අර්ජුන් රන්තුංග ශ්‍රී ලංකා නායකත්වයට පත් වුණාට පස්සෙ තමයි ක්‍රීඩකින්ගේ මානසිකත්වයේ ලොකු වෙනසක් ඇති වුණේ අර්ජුන් එදා සුද්දන්ට පෙන්වන්න හැදුවා ඕගොල්ලන්ට වැඩිය අපි හොඳයි කියන එක ඒකෙන් අපේ ක්‍රීඩකයන්ගේ තිබ්බ බය ඉබේටම නැතිව ගියා තරඟ දිනන්න පුළුවන් කියන එක හැම ක්‍රීඩකයෙකුටම ඇති වුණා එහි ප්‍රතිඵලයක් තමයි අපි 1996 ලෝක කුස්ලානේ ජයග්‍රහණය කිරීම 96 වෙනකොට අපිට දිනා ගන්න පුළුවන් කියන කණ්ඩායමක් හිටියා 96 දිනන්න පුළුවන් කියන අඩිතාලම සකස්ුනේ ලොක් කුස්ලානෙට ඉස්සෙල්ලා තිබුණු පාකිස්තාන් සංචාරයේදී අපි සංචාරයේ පළමු ටෙස්ට් තරඟේ පෙරදිලා ඊළඟ එක දින්නා එක් දින තරඟාවලියේදී පළමු තරඟේ පෙරදිලා ඊළඟ තරඟ ටික දින්නා එතන ඉඳලා තමයි ලෝකේ ඕනෑම තැනක ගිහින් දිනන්න පුළුවන් කියන හැඟීම කණ්ඩායමට ඇති උනේ දැන් කල් වගේ එදා ක්‍රීඩකයන්ට සල්ලි තිබුණේ නැහැ කියලා තමයි සිදත් කියන්නේ ඒකට හොඳ කතාවක් සිදත් මතක් කරන්නේ මෙහෙමයි ඒ කාලේ අද වගේ ක්‍රීඩකයන්ට සල්ලි තිබුණේ නැහැ ලොක් කුස්ලාන අර්ධවසන් පූර්ව වටේ තරඟයට අපි ෆියස්ලාබා යනකොට මගේ ළඟ වාඩිලා හිටියේ සනත් ජයසූරිය ඊට කලින් එයා මට ඔරලෝසුවක් පෙන්නලා තිබ්බා එදා එයා ආයිත් ඇහුවා ඇයි මට ඔරලෝසු අරන් දෙන්නේ නැත්තේ කියලා මම ඊට පස්සේ කිව්වා ඔට්ටුවක් දාමු කියලා සනත් කිව්වා ඔට්ටුව කියන්නේ කියලා මම කිව්වා ඊළඟ මැච් එකේදී ඔයා ඕවර් 15ක් බැට් කළොත් මම අනිවාර්යෙන් කාටිය ඔරලෝසුව ඔයාට අරන් දෙනවා කියලා කොහොම හරි ඕවර් 13ක් යනකොට සනත් ජයසූරිය පන්දු 40කට වගේ ලකුණු 80 ගානක් ගහලා අවුට් වුණා ඒ තරඟේ අපි ජයග්‍රහණය කළා සනත් මට ඇවිල්ලා කිව්වා ඔට්ටුව මම දිනුම් ඔරලෝසු අරන් දෙන්න කියලා මං කිව්වා ඔයා ඕවර් 15ක් ගෙව්වේ නැහෙනි කියලා විහිළු කරලා ඔරලෝසු අරන් දුන්නා මොකද මම දැනගෙන හිටියා සනත් ඕවර් 15ක් හිටියොත් අපි ඒ තරඟේ අනිවාර්යෙන්ම දිනන බව මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්